වේවා අද නවම් මාසේ 13 වෙනිදා මේ 44 වෙනි ජල බිඳුව ජීවන ජල ධාරාවේ මතක් කළොත් අපි මොනවද මේ දක්වා කතා කළේ කියලා දෙවියන් වහන්සේ විසින් ද්වේෂ කරන උන්වහන්සේ අප්‍රසන්න කරන කාරණා කීපයක් පිළිබඳව අපි එකින් එක කතා කරගෙන ආවා අපි කාරණා පහක් ඇත්තට මේ වෙනකොට කතා කළා අද යන්නේ 6 වෙනි එකට අපි ඉන්නේ හිතෝපදේශ පොතේ 6 වෙනි පරිච්ඡේදයේ 16 වෙනි පදේ ඉඳන් අපි ඉදිරියට ගියා මතක් කළොත් කෙටියෙන් මොනවද අපි මේ වෙනකන් කතා කළේ කියලා එතන කිව්වා උඩඟු ඇස් අංක 1 බොරුකාර දිව නිදොස් ලේවා පුරවන අත් දුෂ්ට උපායදන සිත සහයි අපි කතා කරා නපුරට දුවන්නට ඉක්මන්වන පාද කාරණා පහයි අද අපි කතා කරමු 6 වෙනි කාරණය හිතෝපදේශ පොතේ 6 වෙනි පරිච්ඡේදයේ 19 වෙනි පදයේ කියනවා මුසාබස් නික්මවන බොරු සාක්ෂිකාරයාය බොරුකාර දිව ගැන මීට කලින් කතා කරානේ අංක දෙකට ඇයි ආයිමත් මේ දෙකම දෙකක්ද නැත්නම් මේ දෙක එකක්ද බොරුකාර දිව මෙතනදී පාවිච්චි කරන්නේ කෙනෙකුට විරුද්ධව බොරු සාක්ෂියක් කියන පිණිස මොන වගේ අවස්ථාද උදාහරණයක් කෙනෙකුට කෙනෙක් යම් කිසි වැරද්දක් කරලා දැන් අහුවෙන්න යනවා ඒ වෙලාවේ යාළුවෙකුට ඇවිල්ලා කියනවා එක්ක යාළුවෙකුට එහෙමත් නැත්නම් යාළුවෙක් නොවුනත් එයාට මේ මුදලක් දෙන්නම් කියලා හරි වෙන උදව්වක් කරලා දෙන්නම් මං අහවල් දෙයට ඔයාට උදව් කරන්නම් එහෙම මොකක් හරි වාසියක් පෙන්නලා එයාට ඇවිල්ලා කියනවා ඔයා කියන්න එදා දවසේ මම ඔයත් එක්කයි හිටියේ කියලා. ඔයාගේ ගෙදර තමයි හිටියේ කියලා කියන්නේ. එතකොට මේ සිද්ධිය දවසේ මම ඒ සිද්ධියට කොහොමඩක්වත් සම්බන්ධ නැහැ කියන එක තමයි මේ ඔප්පු කරන්නට යන්නේ. ඉතින් අපි මොනවද කරන්නේ? එක්ක යාළුකම නිසා එහෙම නැත්නම් මේ පුද්ගලයාගෙන් ලැබෙනවායයි කියලා හිතා ගන්නව මේ ලාභ ප්‍රයෝජනය නිසා අපිත් කියන ඔව් ඔව් එදා මාත් එක්ක තමයි හිටියේ. සම්පූර්ණයෙන්ම බොරු සාක්ෂියක්. තවත් අවස්ථාවක් තියෙනවා කෙනෙකුට හානියක් කරන්න යනවා කෙනෙක්ෙක් අපි යමනාපෙන් තරහකාරයෙකුට දැන් බලාගෙන ඉන්නව සමහරු එයාට හානියක් සිද්ධ වෙන්න ඉඩ තියෙන්නේ කොයි වෙලේද සිදුවිය හැකි අවස්ථාව මොකද්ද ඔන්න ඒ වෙලාවේ අපි කියමු කාර්යාලයේ අසල්වැසි නිවසක කාට හරි එයා අහු වෙලා යම් කිසි ප්‍රශ්නයකට ගොදුරු වෙලා ඉර වෙන්න යනවා වගේ තියෙනවා නම් තවත් කෙනෙක් කියනවා ඔව් ඔව් මම දැක්කා එයා අනිත් කෙනාට ගහනවා මම දැක්කා සම්පූර්ණ බොරුවක් පට්ටපල් බොරුවක් මෙයා ඒ සිද්ධිය අහලපත් ඉඳලා නැහැ ඇත්තටම අරයා ගහලත් නැහැ හැබැයි මේ තමා තුල තිබෙනා පුද්ගලික තරහ නිසා කියනවා ඔව් මම දැක්කා කියලා ඉතින් ඇහින් දුටු සාක්ෂිය නීතිය ඉස්සරහා පිළිගන්නවා හැබැයි අපි මෙතන හොඳට අවබෝධ කරගත යුතු එක දෙයක් තියෙනවා ස්වාමින් වහන්සේගේ ඇස්වලට මේ බොරු සාක්ෂි මුසාබස් නික්මවන බොරු සාක්ෂිකාරයා ස්වාමින් වහන්සේගේ ඇස් සමුවේ පිළිකුල් ඉතින් ඒක නිසා මෙබඳු හානිය මෙබඳු දේවල් වල බරපතල හානියක් සිද්ධ වෙනවා යදාල පුද්ගලයාට එක්ක නීතියෙන් දඬුවම් ලැබෙනවා සමාජයෙන් කොන් වෙනවා තවත් කෙනෙක්ගෙන් බරපතල ලෙස පීඩාවට ගොදුරු වෙනවා ඉතින් ඒ නිසා අපි ගොඩාක් අවධානයෙන් සහ අවදියෙන් අවබෝධයෙන් මම නැවතත් මතක් කරන මේ වචන තුන අවධානයෙන් අවදියෙන් අවබෝධයෙන් ඉන්න ඕනේ අපි කතා කරන වචන පිළිබඳව කෙනෙකුට විරුද්ධව අපි ඇත්තද කියන්නේ බොරුවක්ද කියන්නේ ඒක බොරු සාක්ෂියක් නම් විපාකය බරපතල ලෙස අපට ආපහු වෙනවා ඒක නිසා අපි මේ වෙලාවේදී සාවධානව ස්වාමීන් වහන්සේගලට අහකට ඇහුම් කන් දෙමු. ඒක තුල අපිට බොහෝ හානිකර තත්ත්වයන් වලින් ගැලවෙන්නත් වැළකෙන්නත් පුළුවන්. මුසාබස් නික්මවන බොරු සාක්ෂිකාරයා ස්වාමීන් වහන්සේගේ සමයේ පිළිකුල්. ඔවුන්ට ස්වර්ග රාජ්‍ය අනිවාර්යයෙන්ම අහිමි වෙනවා තමයි. ඒ නිසා අපි අවධානයෙන් යමු. අපි නැවතත් එටත් සම්බ වේ. දෙවියන් වහන්සේගේ ආශිර්වාදයත් උන්වහන්සේගේ ප්‍රඥාවත් ඔබත් මමත් සමග නිතරම පවතිවා